ආයුබෝවන්. මාසික ඔසප්වීමේදී ඇතිවන ශාරීරික අපහසුතා සමනය කරගන්න කාන්තාවන් බහුලවම භාවිතා කරන ඖෂධයක් ගැන තමයි අද අපි අපේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මෙෆෙනමික් ඇසිඩ්. මෙෆෙනමික් ඇසිඩ් කියන්නේ කාන්තාවන් බොහෝ දෙනෙකු ඔසප් වේදනාවන් මගහරවා ගැනීමට භාවිතා කරන ඖෂධයක්. මෙය වෙළඳපොලේ මෙෆන්, මෙෆ්ටාල්, ඇස්මෙෆ්, මෙෆීඩී, පොන්ස්ටන්, මෙෆ්ලින් වැනි වෙළඳනාම කීපයකින් දැකගත හැකිය. නමුත් වෛද්‍ය නිර්දේශයක් නැතුව මෙෆෙනමික් ඇසිඩ් මාස්පතා ලබා ගැනීමට හුරුවීම නම් ඔබගේ සෞඛ්‍යයට අහිතකර වේ. සාමාන්‍යයෙන් මෙම ඖෂධය වෛද්‍යවරු නිර්දේශ කරන්නේ අසාමාන්‍ය උසප් වේදනාවන් ඇති රෝගීන්ට පමණයි. අසාමාන්‍ය වේදනාවක් කියන්නේ දරාගත නොහැකි මට්ටමින් ඇතිවන වේදනාවන් වලට පමණයි. සමහර කාන්තාවන්ට හිටගෙන සිටීමටවත් බැරි තරම් අපහසුතා ඇති වෙනවා. එවැනි අවස්ථාවල වෛද්‍ය උපදෙස් මත පමණක් මෙම බෙහෙත ලබා ගත යුතුය. ඕනෑම කාන්තාවකට මාසික ඔසප් වීමේදී ඇතිවන සාමාන්‍ය වේදනාවන් තියෙනවා. සාමාන්‍ය බඩ රිදීම්, බඩ කොරවීම්, ශාරීරික උෂ්ණාධික බව, කොන්ද වේදනා කියන්නේ සාමාන්‍යයෙන් ඇතිවන වේදනා. මෙම වේදනා ඇති වූ පමණින් මෙෆෙනමික් ඇසිඩ් ලබා ගැනීමට කලබල වෙන්න එපා. අවුරුදු 14න් පහළ දැරියන්ට ඔසප් වේදනාව නැති කිරීමට මෙෆෙනමික් ඇසිඩ් කිසිසේත් ලබා දෙන්නේ නැහැ. මොකද එයින් විශාල සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. නමුත් වෙන විශේෂ රෝග අවස්ථාවල වෛද්‍යවරු දරුවන්ට මෙෆෙනමික් ඇසිඩ් නිර්දේශ කරන අවස්ථා තියෙනවා. නමුත් එහෙම අවස්ථාවලත් ඊට අඩු මාත්‍රා තමයි දරුවන්ට ලබා දෙන්නේ. අසාමාන්‍ය ඔසප් වේදනාවක් ඇති වැඩිහිටි කාන්තාවකට පැය 6න් 6ට මිලිග්‍රෑම් 500 බැගින් වෛද්‍යවරු නිර්දේශ කරනවා. නමුත් ශරීර බර හුඟක් අඩු වැඩිහිටි කාන්තාවක් නම් පළමු මාත්‍රාව මිලිග්‍රෑම් 500ක් ලබා දී ඉන්පසුව පැය 6න් 6ට මිලිග්‍රෑම් 250 බැගින් ලබා දෙනවා. එසේත් නැත්නම් මිලිග්‍රෑම් 500 බැගින් දවසට 3 වතාවක් පමණක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම රෝගියෙක්ට දින 2කට 3කට වඩා මෙෆෙනමික් ඇසිඩ් එක දිගට ලබා දෙන්නේ නැහැ. මෙෆෙනමික් ඇසිඩ් නිසා අතුරු ආබාධ 70ක් පමණ ඇතිවිය හැකි බව සායනිකව අඳුරගෙන තියෙනවා. මින් නැතිවෙන්න පුළුවන් ප්‍රධානතම අතුරු ආබාධය ලෙස කාන්තාවන්ගේ සරු බව අඩුවීමට ඉඩ කඩ ඇති බව හඳුනාගෙන තියෙනවා. ඇත්තටම මේ ඖෂධය ගත්ත හැම කාන්තාවකගේම සරු බව අඩු වෙනවා කියලවත් මේ ඖෂධය ගත්ත පමණින් මද සරු වෙනවා කියලවත් නෙමෙයි මේ කියන්නේ. එහෙම කාන්තාවන්ගේ සරු බව අඩු වෙන්න අවදානමක් ඉඩ කඩක් තියෙනවා කියලා සායනිකව හොයාගෙන තියෙනවා. මෙෆෙනමික් ඇසිඩ් වලින් යම්කිසි බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා තමයි පුන පුනා ඔබට කියන්නේ වෛද්‍ය උපදෙස් වලින් තොරව මෙෆෙනමික් ඇසිඩ් ලබා ගැනීමෙන් වළකින්න කියලා. ඇත්තටම මෙෆෙනමික් ඇසිඩ් නෙමේ කිසිම ඖෂධයක් වෛද්‍ය උපදෙස් වලින් තොරව ලබා ගැනීම කිසිම වේලාවක සුදුසු දෙයක් නෙමේ. ඊට අමතරව සමහර අවස්ථාවල අධික රුධිර වහනයන්, අභ්‍යන්තර රුධිර වහනයන්, හිස රදය, සමේ ගැටලු, වමනේ, කරකැවිල්ල, යම් යම් ආසාත්මිකතා, ඉදිමීම්, ගෑස්ට්‍රයිටිස්, පපුවේ කැක්කුම් වැනි අතුරු ආබාධද දක්නට ලැබිලා තියෙනවා. ඒ වගේ සිදුවීමකට ඔබ හෝ ඔබගේ සමීපතමයෙක් මුහුණ දුන්නොත් වහාම ඖෂධ ලබා ගැනීම නවත්වා රෝහල් ගත කළ යුතුය. ඒ වගේම තමයි මෙෆෙනමික් ඇසිඩ් සමග වෙනත් කිසිම වේදනා නාශකයක් හෝ ඇස්ප්‍රීන් වර්ග ලබා ගැනීම ශරීරයට අහිතකර වේ. ඔසප් වේදනාවන් මගහරවා ගැනීමට නියමිත මාත්‍රාවලින් පැරසිටමෝල්, සී විටමින් වලට වඩා යමක් වෛද්‍ය උපදෙස් නැතුව ලබා නොගන්න. මෙලෙස දැනුවත් කිරීමක් සිදු කළේ නොදැනුවත්කම නිසා ඔබ පසුකාලීනව වෙනත් සෞඛ්‍ය ගැටලු රාශියකට මුහුණ දීම වැළැක්වීම සඳහා පමණයි. ඔබ සැමට ආයුබෝවන්.